බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස් සත්‍යන්ත පුවත්පතක් සමග සමුක සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය වෙනස් විය යුතු බවට ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා ඇතුළු පිරිසක් විමල් වීරවංශ මහතාට සිය අප්‍රසාදය දැඩිව පළ කළා. විමල් වීරවංශ මහත්තයා දැනගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂෙත් නෙමෙයි. එතුමාට අපේ පක්ෂය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න කිසිදු අයිතියකුත් නැහැ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නවත් එතුමාට අයිතියක් නැහැ. අනිත් එක දේශපාලනයේදී වාසි ලබා ගන්න ඒ වගේ කුහක තැනකට පත් වෙන්න අපේ පක්ෂය සූදානම් නැහැ. ඊටම කනගාටු වෙනවා මේ වගේ පල්ලෙහා තත්ත්වේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන්. කවුරු හරි තනි පුද්ගලයෙක් හෝ සීමිත කණ්ඩායමක් කියනවා නම් මේ ජයග්‍රහණය නිර්මාණය කළේ මමයි කියලා ඒක 69 ලක්ෂයේ මහජනයාට කරන දේශපාලනික නිඳාවක් විදිහට තමයි අපිට තේරුම් ගන්නට වෙන්නේ. ඒ වගේම මේ ආණ්ඩුව ඊටම ශක්තිමත් රූස්ස ගසක් ලෙස මේ දේශපාලන මහ පොළොව මත පැලවලා තියෙන්නේ. මේ ගහ හොල්ලන්නවත් මුල්බුළු කරන්නවත් කාටවත් බෑ. මේ වටේ තියෙන පස්පුරු කරන්න කවුරුර හදනවා නම් ඒකට කිසිසේත්ම අපි ඉඩ දෙන්නේ නැහැ. අපිට මතක් වෙනවා 2015 පරාජයට පෙර මෙවැනිම ආකාරයට ගරු විමල් වීරවංශ අමාත්‍යතුමා රජය තුල අමාත්‍යවරයෙක් හැටියට ඉඳිමින් ආර්ථික ඝාතකයන් සම්බන්ධව ප්‍රකාශයක් කළා. එයින් පස්සේ ඔහු රජය තුල විවිධ මතවාද කල්ලි කණ්ඩායම් නිර්මාණය කළා. එහි ප්‍රතිඵල තමයි අවසානයේ 2015 මේ රටේ ජනතාවට භුක්ති විඳින්න සිද්ධ වුණේ. පක්ෂයක් හැටියට අපි එතුමාට බල කරනවා. කරුණාකරලා වහම මේ ප්‍රකාශය නිවැරදි කළ යුතුමයි. එහෙම නැතිනම් ගරු අග්‍රාමාත්‍යතුමා බොහෝ අධිකරු ජනාධිපතිතුමා ක්‍රියාකලාපයන් සම්බන්ධ විවේචන කරලා ඒකට කැබිනට් මණ්ඩලයේ ඉන්න සදාචාරාත්මක හැකියාවක් තියෙනවද කියලා හදවතට තට්ටු කරලා අහන්නේ කියන එක කියනවා. අද සමහරවිට මේ ආණ්ඩුවේ මේ කිසිම දෙයකට සම්බන්ධ නැති අය කැබිනට් කියලා හිටියට අපි එහෙම පරිත්‍යාග කරමු. අපි ගන්න එහෙම ලොකු තක්තේරුවක් කාලඟවත් නැහැ. ගමේ මලගෙදරක් වුණාම පළකපන තන බණ්ඩයයි, තේකාදර තන බණ්ඩයයි ඉන්නේ. පෙට්ටියට කනගාන තන බණ්ඩයයි ඉන්නේ. කොහොම කියලා බලදාන ඉස්සලා ලොක්කො වෙන්නේ කතා පවත්තලා කරුණා කරලා ඔක්කොම කරලා නකොට මතක අර කතා වාස්තු ලොක්කා ගැන අර ඔක්කොම කරපු බණ්ඩා ගැන කවුරු කතා කරන්නේ හැම එකටම හොට දාගන්න ගියොත් වැඩි කෙරෙන්නේ නැහැ මේ රටේ ජනාධිපතිතුමාට තමයි රට පාලනය කරන්න බාර දීලා තියෙනවා තව එක එක කියලා නෙමෙයි ස්ථානීය ව්‍යවස්ථාවක් නැහැ ආණ්ඩු කරම රජින වැරදි නොකරයි කියන විශ්වාසයේ ස්ථානීය වැසියෝ ළඟ තියෙනවා පිළඟක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ වැරදි නොකරයි කියලා මේක ඇතුලේ තියෙන මේ දැම් ප්‍රශ්නයක් නෙවෙයි තව අවුරුදු 4කින් විතර එන ප්‍රශ්නයක් මේ දැම් පෙන්නුම් කරන්නේ මොකක්ද ඊළඟ ජනාධිපතිවරණේ ප්‍රශ්නේ මේ පෙන්නුම් කරන්නේ